नमो बुद्धाय 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 नमस्कार वीवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वीवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वीवा तुनुर्वनट समदा तिसारन शरणयामि साधु साधु अपट मे धर्मार्ग मेनवीन पिन्नादुन अपगे गुरुदेवोत्तम परम पूजनीय පින්නත් ලොකු සාමින් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නි අද දවසේ මේ අසිරිමත් දම්සක සඳහා දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බෝගහරාව කෙහෙල්ලුල්ල පදියතලාව කියන ලිපිනේ පදිංචි පින්නත් एम बी हेमलता मेनियनुत एवगेम एच एम जयवर्धन पियानन की पियाननुत एवगेम ए दूधरुवन एवगेम पौले ज्ञाति हितमित्रादि शीलोम दिना एकतुवेला इतिन मे विधियर मे धर्म धर्मदान मे पिंकम सिद्ध करगन्न के मौलिक अरमुन विधियर संधान कलती एम बी हेमलता महात्म्यगे हेट पश्वन जन्मदिने निमित्तेन सेत्पतंडा तेवगेम ये महात्म्य की स्वाम पुरुषावन एच एम जयवर्धन ये महात्माट इक्पा निदुक नीरोगी सुपद्भाव प्रतिमत कियन ये अरमुनु पेरेदरी करगन तमय मे धर्मदान पिंकम सिद्ध करगानी इतिन श्रद्धावंत वासनावंत पिन्नात्नी ओयगोल्लो नितरम बनट हला तीनो मे संसारगत सत्वेकुट बोहोम कलातुरुगिन तमय मनुष्य जीवितयक् लभिन्नी එතකොට පින්නත්නි මේ සංසාරගත සත්‍යයකට මේ යන මේ දීර්ඝතර සංසාරයේ ගමනේදී ලැබෙන වටිනාම දේ තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන එක. එතකොට පින්නත්නි මේ විදිහට බුද්ධ ශාසනයක් මුණ ගැහුණු කෙනෙකුට තමයි මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? යථා ස්වභාවය මොකද්ද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය මොකද්ද කියලා දැනගන්න පුළුවන් තරම් කල්පනා ශක්තියක් වැටහිම් ශක්තියක් අපිට නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති පින්නත්නි මේ ලෝකේ බහුතරී විශ්වාස කරන්නේ මේ ලෝක ප්‍රජාවෙන් වැඩිම ජනගහනයක් වැඩිම ප්‍රමාණයක් විශ්වාස කරන්නේ මරණින් මත්තේ අපිට උපතක් නැහැ කියලා. බොහෝ දිනක විශ්වාස කරන්නේ අපි මරණින් මත්තේ සදාතනික වෙන එක්තරා දිව්‍යමුකාර දිව්‍ය කෙනෙක් ළඟට ගිහිල්ලා සදාතනික වෙනවා. ඒ විදිහට තමයි විශ්වාස කරන්නේ. දැන් පින්නත් ඔබ බැලුවොත් මේ ස්වභාව ධර්මයේ දිහා දැන් ගහක් වල දිහා ගත්තත් ඒවේ එක්තරා ලස්සන විවිධත්වයක් තියෙනවා. හැම දෙයක්ම එකම විදිහකට නැහැ. ඒ වගේ තමයි ගස්වල හටගන්න මල්වල ගත්තත් ඒවේ එක්තරා
විවිධත්වයක් තියෙන ඔක්කොම එක වගේ නෑ. ඒ වගේම ගස්වල ගෙඩි ගත්තත් ඒ වගේ ඔක්කොම එක වගේ එක ස්වරූපිය නෑ. හැම එකෙම එක එක විවිධත්වයක් තියෙනවා. සතුන් අතරත් විවිධත්වයක් තියෙනවා, මිනිස්සු අතරත් විවිධත්වයක් තියෙනවා. ඉතින් පින්නත් මේක නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපි එක්තරා මෙවුම්කාර දෙවි කෙනෙක් හරි ලස්සනට පිළිවෙලකට මවලා තියෙනවා කියලා තමයි ගොඩාක් දෙනෙක් විශ්වාස කරන්නේ. නමුත් පින්නත් බුදුරජාණන් වහන්සේ තමයි හරියටම දේශනා කරන්නේ අපේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද කියලා. අපි මේ සංසාර ගමනක් යන්නේ කියලා බුදු කෙනෙක් තමයි දේශනා කරන්නේ. දැන් අපිටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුනේ නැත්නම් අපි ඒක දන්නේත් නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙන හින්දා තමයි අපිත් ඒක දන්නේ. ඉතින් පින්නත්නි, ඒ ධර්මයේ මුණ ගැහුණු කෙනෙකුට අවස්ථාවක් උදා වෙනවා මේ ජරා මරණ වලින් සදහටම නිදහස් වෙන්න. බුදු කෙනෙක් තමයි පින්නත්නි මේ ඉපදෙන එකෙන් මැරෙන එකෙන් ජරාවට මරණයට පත් වෙන එකෙන් මේ දුක් දොම්නස් වලට පත් වෙන එකෙන් සත්‍යාව සදහටම නිදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකේ ධර්මයෙන්. ඒ වගේම තමයි පින්නත්නි ඒ ධර්ම අවබෝධ කළ සංසාර දුකින් නිදහස් වෙන්න පින නැති උදවියට මහත්ඵල මහානිසංස පින් කරගන්න අවස්ථාවක් උදා වෙන බුදු ශාසනයක් තුල. එතකොට පින්නත් ඔබ දන්නවා බුදු ශාසනයක් තුල රැස් කරගන්න පින තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් පින්නත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ ජීවිතය සුවපත් කරන ගන්න හැටි, සැපවත් කරගන්න හැටි දේශනා කළා. ඉතින් ඒකින්ද තමයි පින්නත්ති භාගතුන් වහන්සේ දේශනා කළේ පින කියන එක රැස් කරගන්න කියලා. තේරුණා නේද? භාගතුන් වහන්සේ දේශනා කළා සුකස්සේතම් භික්ඛවේ අධිවචනං යදිතම් පුඤ්ඤං. පින්නත් මහණෙනි, මේ පින කියලා කියන්නේ සැපේටම කියන සමාන වචනයක් කියලා කිව්වා. එහෙනම් පින කියලා කියන්නේ මොකේදද? සැපේට. එහෙනම් යම් කෙනෙක් සැප ලබන්න කැමති නම් එයා මොකද කරන්න ඕනේ? එයා පින් කරගන්න ඕනේ. දැන් පින්නත් මේ ලෝකෙ ඉන්න ගොඩාක් දෙනෙක් හැම දිනම වගේ සැප විඳින්න කැමති. හැබැයි පින් කරන්න කැමති නෑ. එතකොට සැප විඳින්න කැමති උනාට පින් කරන්නේ නැත්නම් සැප ලැබෙනවද? සැප ලැබෙන්නේ නෑ. උකට ඒකට උමනාදී අපි උපද්දවන්න ඕනේ. ඒ නිසා තමයි පින්නත් භාගතුන් වහන්සේ දේශනා කළේ මේ මනුස්ස ලෝකේ යම් තාක් සැප සම්පත් තියෙනවා නම්, ඒ කියන්නේ යම් කෙනෙකුට ලස්සන රූපයක් ලබන්න කැමති නම් ඒක ලබා දෙන්නෙත් රැස් කරන පිනකින්. ලස්සන කඩයක් ලබා දෙන්නෙත් රැස් කරගන්න පිනකින්. ඒ වගේම අංග විකල නැතුව මනාව අංගපසංග තියෙන ශරීරයක් ලැබෙන්නෙත් රැස් කරගන්න පිනකින්. ඒ වගේ තමයි මහේශාක්‍ය බව ප්‍රසිද්ධත්වය ලැබෙන්නෙත් රැස් කරගන්න පිනකින්. ඉතින් පින්නත් මේ මනුස්ස ලෝකේ ওই විදිහට යම් තාක් සැප සම්පත් තියෙනවා නම් ඒ හැම සැපක්ම ලබා දෙන්නේ රැස් කරගන්න පිනකින්. ඒ වගේම තමයි පින්නත් මේ දිව්‍ය ලෝකේ යම් තාක් සැප සම්පත් තියෙනවා නම් ඒ සියලුම සැප සම්පත් ලබා දෙන්නේ රැස් කරගන්න පිනකින්. ඉතින් පින්නත් මේ විදිහට ලෞකික වශයෙන් යම් තාක් සැප සම්පත් තියෙනවා නම් ඒ සියලුම සැප සම්පත් ලබා දෙන්නේ රැස් කරගන්න පිනකින්. ඒ වගේම තමයි පින්නත් මේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලය අරහත්වේ ආදී මේ මගඵල නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ රැස් කරගන්න පින. ඒ වගේම තමයි පින්නත් පසේ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වය පවා ලබා දෙන්නේ රැස් කරගන්න පිනකින්. ඒ නිසා පින්නත් අපි නිරන්තරයෙන් පින් දහම් රැස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් පින්නත් පින් දහම් රැස් කරගද්දී අපිට දානමය වශයෙන් පින් කරගන්න පුළුවන් නේද? සීලයේ වශයෙන් පින් කරගන්න පුළුවන්, බණ භාවනා ආදී වශයෙන් මූලික වශයෙන් පින් කරගන්න පුළුවන්. ඉතින් පින්නත් අද මම අදහස් කළා ඔබට දානමය පින ගැන කියලා දෙන්න. පින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනකදී දන් දීම කියන එක කළ යුතුම දෙයක් කියලා. තේරුණා නේද? දන් දීම කියන එක කළ යුතුම දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඇයි දන් දීම කියන එක කළ යුතුම දෙයක් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ දානින් සැප විපාක ලැබෙනවා කියලා නේද? සැප විපාක ලැබෙන. ඒ වගේම තමයි පින්නත් දන් දීමේ ආනිසංස වගේම දන් දීමේ ආදීනව තියෙනවා. දන් නොදීමේ ආදීනව තියෙනවා. ඒක නිසා තමයි පින්නත් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් දන් දෙන්න කියලා දේශනා කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ව මේ දන් දීම කියන සත්පුරුෂ ගුණය තුළ සමාදන් කළා. ඉතින් පින්නත් මේ විදිහට යම් කෙනෙක්ට දාන් දී දන් දීමේ ආනිසංස දැනගන්න ලැබුණොත් එහෙම ඒකෙන් ලැබෙන සැප විපාකනේ. එතකොට මිනිසුන්ට ආසාවක් ඇති වෙනවා ඒ සැප විපාක ලබන්න. එතකොට යා ඒ සැප විපාක ගැන දැනගත්තාම
දන් දෙන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි පින්නත්නි යම් කෙනෙක්ට මේ දන් නොදීමේ ආදීනව දැනගත්තට පස්සේ දැන් දන් නොදීමේ ආදීනව කියන්නේ දුක් විපාක. එතකොට මේ ආදීනව දැනගත්තට පස්සේ එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා මේ ආදීනව නොලබන්න. එතකොට මොකද කරන්නේ යා? ඒත් දාන දෙන්න පෙළඹෙනවා. ඉතින් පින්නත්නි මේ විදිහට දන් දීමේ ආනිසංස වගේම දන් නොදීමේ ආදීනවත් තියෙනවා. ඒ නිසා තමයි පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අලමේව දානානි ධාතුන් දන් දීම කළ යුතුම දෙයක් කියලා දේශනා කරන්නේ. පින්නත්නි එක දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට පාන්දර ජාම එක්තරා දෙවි කෙනෙක් මේ මුළු මහස්ස ඒ සැවැත්නුවර ඒ ජේතවනාරාමයේ ආලෝකමත් කරමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කළ එකත් පස්සෙ හිටගෙන මේ දෙවි කෙනා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ ඇතැම් උදවි ඉන්නෝ, ඒ උදවි දන් දෙන්නේ නැහැ. ඒ උදවි හරි මසුරුයි. දැන් මසුරුයි කියලා කියන්නේ මොකද්ද? නෑ, මසුරුයි කියන්නේ ලෝභකම නෙමෙයි. දැන් ලෝභකම කියලා කියන්නේ අපි අනුන්ගේ දේකට ආස කරන එකට කියනවා ලෝභකම කියලා. මසුරුකම කියලා කියන්නේ පින්නත්නි තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න හිතේ තියෙන අකමැත්ත. එතකොට මසුරු කෙනා තමයි දාන දෙන්නේ නැත්තේ. ඉතින් මසුරු කෙනාට ප්‍රණීත දෙයක් ලැබුණොත් එහෙම යා එක හංගගෙන කන්න තමයි කැමති. මොකද යා තව කෙනෙකුට දීලා සතුටු වෙන්නේ යාගේ හිත. ඉතින් මේ දෙවි කෙනා කියනවා, ස්වාමීනි මේ විදිහට මසුරු අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි ස්වාමීනි මේ ලෝකේ කදිරිය මිනිස්සුයෝ ඉන්නවා. කදිරිය කියලා කියන්නේ? කදිරිය කියලා කියන්නේ පින්නන්ති තව ඇතම් පුද්ගලයෝ ඉන්නවා, ඒ උදවි දාන දෙන්නේ නැහැ. ඒ වගේම තමයි දන් දෙන අය ඉන්නවනේ, ඒ අයට නිඳා කරනවා, ගරහනවා, අපහාස කරනවා, ඒ අයව දානෙන් වළක්වනවා. එතකොට දාන දෙන්නෙත් නැති දන් දෙන උදවියත් ඒකෙන් වළක්වන කෙනාට කියනවා කදරිය මිනිසයා කියලා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කළා පින්නත්නි, නෙවේ කදරියා දේව ලෝකං වජಂತಿ, මේ කදරිය මිනිසයා කවදාවත් දෙවියන් අතර යන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ දෙවි කෙනා අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ විදිහට දන් දෙන්නේ නැති අයගේ පරලව උපත මොන වගේ එකක්ද කියලා ඇහුවා. ඒ වගේම ඒ උදවිය ආයි කවදා හරි මේ මනුස්ස ලෝකෙට ආවොත් එහෙම දන් නොදීම හිඳ ඒ අයට ලැබෙන විපාක මොනවද කියලා ඇහුවා. ඒතොර ඒ දෙවි කෙනා මොකක්ද ඇහුවේ? දන් නොදෙන කෙනාගේ පරලව ජීවිතයේ මොන වගේ එකක්ද කියලා ඇහුවා. ආයි ඒ උදවිය කවදා හරි මනුස්ස ලෝකෙට ආවොත් එහෙම දන් නොදීම හිඳ ඒ උදවියට ලැබෙන විපාක මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලේ පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා. ඕ මේ ලෝකේ මේ මසුරු මිනිස්සු ඉන්නවා, කාටවත් කිසිම දෙයක් දෙන්නේ නැති උදවිය ඉන්නවා. ඒ වගේම තමයි ඒ උදවිය තවත් උදවිය ඉන්නවා, ඒ උදවිය දන් දෙන්නෙත් නැහැ. ඒ වගේම දන් දෙන උදවියට නිඳා කරනවා, ඒ දාණයෙන් වළක්වනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, නිරයන්ති රච්ඡාන යෝනියන් යමලෝකං චූපපජ්ජරි. ඒ උදවිය මරණින් මත්තේ එක්ක නිරේ උපදිනවා කිව්වා, එක්ක තිරිසන් ලෝකේ උපදිනවා කිව්වා, එහෙම නැත්නම් යමලෝක, යමලෝක කියන්නේ ප්‍රේත ලෝක උපදිනවා කිව්වා. එතකොට පින්නත් මේ විදිහට නිරේ හරි තිරිසන් ලෝකේ හරි ඒ වගේම ප්‍රේත ලෝකේ හරි උපතක් කරා යන්නේ කවුද? දානි දෙන්නේ නැති කෙනා. එතකොට පින්නත් මේ ලෝකෙක උපදිලා යා ගොඩාක් යාර දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් එක තැනක තියෙනවා පින්නත්නි, ඔයගොල්ලෝ සමහරට අහලා ඇති ධනපාල කියන ප්‍රේතවත්වයේ තියෙනවා. ඒ ධනපාල කියන කෙනා කලින් ජීවිතයේ මනුස්ස ලෝකේ ඉන්නදි සිටු කෙනෙක්. ධනපාල සිටුවරයා. මේ සිටුවරයාට කොච්චර ධනස්කන්ධයක් තිබ්බද කියන්නේ රංකහවණු විතරක් කෝටි 86ක් තිබිලා තියෙනවා. පුදුමාකාර විදිහ ධනස්කන්ධයක් තිබිලා තියෙනවා. හැබැයි පින්නත්නි මේ විදිහට ධනස්කන්ධයක් තිබ්බට මේ මිනිස්සයා කාලා බීලා තියෙන දොරවල් වහගෙන ඇයි ඒ අනික් උදවිය දැක්කොත්, දුගී මගේ යාචකයව දැක්කොත් එහෙම ඉල්ලයි කියලා. ඉතින් පින්නත්නි ඒ විදිහේ ජීවිතයක් ගත කරපු මේ ධනපාල සිටු කෙනා අනිත් උදවිය දාන දිනකින් වැළැක්කුවා. ඔය දන් දීලා ති පලක් නෑ, සිල්ලකල ඇති පලක් නෑ කියලා ඒ දාන දුන්නේ උදවියෙන් ගොඩාක් වැළැක්කුවා. දාන දෙන අයට නිඳා කළා, අපහාස කරා. ඉතින් මේ ධනපාල සිටු කෙනා පරලොවක් විශ්වාස කරේ නෑ. ඒ නිසා මේ විදිහට මේ තමන්ට මෙච්චර ලොකු ධනයක් තියෙද්දි තමන්ට පිහිට පිළිසරණ දෙයක් කරගත්තේ නැහැ. ඉතින් පින්නත් මේ මිනිස්සයා සිටු කෙනා
කාලයාගේ ඇවෑමෙන් මරණයට පත්වෙලා ප්‍රීතියෙක් කියලා හපදුනා. ඉතින් දවසක් පින්නත් මේ වෙළඳාම යන වෙළඳ පිරිසකට මේ ප්‍රීතියව මුණ ගැහුණා. මේ ප්‍රීතියා මේ වෙළඳ පිරිසට කියනවා, මම මේ ප්‍රේත ලෝකෙ ඉපදිලා අවුරුදු 55ක් කියනවා. හැබැයි මේ අවුරුදු 55 තුල ඒ කාලය තුල මං කාපු දෙයක් දන්නේ නැහැ කියනවා. බීපු දෙයක් දන්නේ නැහැ කියනවා. මේ බඩගින්නෙන් පිපාසයෙන් මගේ කුස පිච්චෙනවා කියලා කියනවා. ඉතින් පින්නත් මේ විදිහේ ලොකු දුකක් මේ ප්‍රේතියා විඳිනවා. ඉතින් මේ ප්‍රේතියා කියනවා, යම් කෙනෙක් දාන දෙන්නේ නැත්නම් ඒක තමයි විනාශය කියනවා. මේ ලෝකේ යම් විනාශයක් තියනවාද ඒක තමයි දන් නොදීම කියනවා. තේරුණා නේද? මේක මේ ප්‍රේතයා කියනවා, මේක මේ ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතිය හොඳටම දන්නවා කියනවා. මොකද්ද දන්නේ? යාමෙක් දන් නොදෙනවනම් ඒක තමයි විනාශය. යම් මේ ලෝක විනාශයක් තියනවනම් ඒක තමයි දන් නොදීම. ඉතින් මොකද මේක ප්‍රේතියෝ දන්නේ? ප්‍රේතියෝ ගොඩාක් කුසගින්නේ දුක් විඳිනවා. කුසගින්නේ පිපාසින් මේ කුසවල පිච්චෙනවා. එච්චර මහා දුකක් විඳිනවා. මොකද ඒගොල්ලන්ට ලබන්න පිනක් නැහැ. ඉතින් පින්නත්නි, ඒ විදිහට ඔන්න ඒ ප්‍රේතියා ඒ තමන්ගේ විස්තර ඒ වෙළඳ කණ්ඩායමට කියලා ඊට පස්සේ කියනවා, මන්ට මේ ප්‍රේත ලෝකේ තියෙන මේ ආවශ්‍ය වුණාට පස්සේ මම ඉපදින්න ඉන්නේ අවීච මහා නරකාදී කියනවා. ඒක මට දැම්මම පේනවා කියනවා. ඉතින් ඒ හින්දා මම ගොඩාක් දුකින් ඉන්නේ කියනවා. එතකොට මේ ප්‍රේතයා ප්‍රේත ලෝකේ ඉඳලා දුක් විඳිනවා වගේම මතු ජීවිතයක දැන් ඊළඟ ජීවිතේ නිරේ උපදින්න තියෙන එක දැකලා ඊටත් වඩා ගොඩාක් දුක් විඳිනවා. ඉතින් බලන්න පින්නත්, දන් නොදීමේ ආදීනව. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මෙයා මේ දන් නොදෙන කෙනා මරණින් මත්තේ නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝක ආදී දුගති උපතක් කරා යනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, සවේන්ති manussත්තං දලිද්දෝ ජායරේ කුලී. ඒ කෙනා manuss ලෝකයට ආයේ කවදා හරි එනවා නම් එයා උපදින්නේ කොහේද? බොහෝම දිලිඳු දුර්භාග්‍ය සම්පන්න පවුලක. චෝලම් පින්ඩෝ රති කිද්දා යත් කිච්චේ නලබ්බති. එහෙම දුප්පත් පවුලක ඉපදුනාට පස්සේ එනම් පැලතුන් නැහැ කියනවා. කෑම බීම නැහැ කියනවා. කෙලිසෙල්ලම් හිතේ සතුරට කිසි දෙයක් නැහැ කියනවා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා, දුප්පත් දුර්භාග්‍ය සම්පන්න පවුලක ඉපදුනොත් එහෙම ඉපදුණු දවසේ ඉඳලා මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. කන්න බොන්න නැහැ, ඇඳුම් පැළඳුම් නැහැ, ඉගෙන ගන්න කිව්වොත් පොත්පත් ටික නැහැ නේද? මහා දුකටපත් වෙන. ඒකට මේ මහා දුකටපත් වෙන්නේ කවුද? සසරේ දානමය වශයෙන් පින් කරගත්තේ නැති කෙනා. ඉතින් ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කළා, පරතෝ වාසින්සරේ බාලා තම්පි තේසන්න ලබ්බති. මේ විදිහට දුප්පත් දුර්භාග්‍ය සම්පන්න පවුලක ඉපදුනාට පස්සේ දැන් මෙයාට පේනවා අනිත්‍ය දුවේ හොඳට කාල් බීලා සතුටින් ඉන්නවා පේනවා. අනිත්‍ය දුවේට ගෙවල් දරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, හොඳට සැප විපාක විඳිනවා කියලා දකිනවා. ඉතින් පින්නත් මේ විදිහට ඒ පෝසත් අය දිහා දැක්කට පස්සේ මෙයාගේ හිතේ මෙයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ සල්ලි තියෙන උදවිය, ධනවේ තියෙන උදවිය අපිට උදව් උපකාර කරයි කියලා මෙයා බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙයා බලාපොරොත්තු නැට ලැබෙනවද? ලැබින්නේ ඇයි? ලබන්න පිනක් නැහැ. දැන් ඔයගොල්ලෝ නම් බලන්න ඔන්න කොහේ හරි තැනක දුප්පත් අයට ආධාර දෙනවා ගියොත් එහෙම ඔක්කොමල යනවා නේද? ඔක්කොමල යනවා. ඒගොල්ලෝ හිතනවා අපිට තමයි ලබන්න සුදුසු නේද? මේ ලෝකෙ දෙන්න ඕන නම් හරිනම් දෙන්න ඕනේ අපිට තමයි. අපිට තමයි යමක් කමක් නැති කියලා යනවා. ගියාර පස්සේ දැන් අහප වෙන්නේ කොහොමද ඒගොල්ලෝ? අහප වෙන්නේ හැමෝටම බැන බැන. ඇයි? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහට ලැබිලා නැහැ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කළා, තම්පි තේසන් නලබ්බති. ඒගොල්ලන්ට තැවීමක් තියෙනවා, ලැබීමක් නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ලැබීමක් නැහැ කියලා. ඒගොල්ලෝ හිතන්නේ දුන්නේ නැහැ කියලා. ඉතින් පින්නත් නේ දුප්පත් වෙලා ඉපදුනාට පස්සේ ආන් ඒ විදිහේ මහා දුකට පත් වෙනවා. ඉතින් ඔන්න පින්නත් භාගතුන් වහන්සේ දේශනා කළා, මේ විදිහට දන් දෙන්නේ නැති කෙනාගේ පරලෝ ජීවිතයේ තියෙන දුගතිය, මනුස්ස ලෝකයට આવුත් තියෙන්නේ දුප්පත් බව. ඉතින් මේ විදිහට දුප්පත් වෙලා ඉපදුනාට පස්සේ ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ පින්නත් මේ දෙවි කෙනා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ ඇතැම් උදවිය ඉන්නෝ ඒගොල්ලෝ තෙරුවන් සරණ ගිහිලා දන්පෙන් පූජා කරගන්නවා. බුදුරජාන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන ආදර ගෞරවයෙන් යුක්තයි. ඉතින් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ අයගේ පරල උපත මොන වගේ එකක්ද කියලා ඇහුවා. ඒ වගේ මේ උදවිය ආයේ කවදා හරි මේ manuss ලෝකෙ උපතක් කරාවොත් එහෙම ඒ දන් දීමෙන් ඒ උදවියට ලැබෙන
විපාක මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ පින්නන්ද භාගතුන් වහන්සේ දේශනා කළා, යේද ලද්දා manussත්තං වදඤ්ඤෝ වීත මච්චරා. ඔය යම් කෙනෙක් මේ දුර්ලභ මනුෂ ජීවිතය ලබා ගත්තා නම්, ඒ වගේම යා මසුරු මල බැහැර කරලා වාසය කරනවා නම්, බුද්ධේ ප්‍රසන්නා ධම්මේච සංගේච තිබ්බ ගාරවා. බුදුරජාන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන ආදර ගෞරවයෙන් යුක්තයි නම්, ඒති සග්ගේ පකාසෙන්ති. අන්න ඒ අයට තමයි සුගතිය තියෙන්නේ. යත්තතේ උපපජ්ජරේ, ඒ උදවිය එහි උපදිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ විදිහට තෙරුවන් සරණ ගිහිලා දම්පැන් පූජා කරගන්න අය මරණින් මතු කොහෙද උපදින්නේ? දෙවියන් අතර උපදිනවා, සුගතිය උපදිනවා. සෙවේන්ති manussත්තං අඩ්ඩේ අජායරේ කුලී. ආයි ඒගොල්ල කවදා හරි මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ධන දානෙන් ආඩ්‍ය සමෘද්ධිමත් පවුල්වල උපදිනවා කිව්වා. චෝලම් පින්ඩෝ රති කිද්දා යත්ත කිච්චේන ලබ්බති. එහෙම ඉපදුනාට පස්සේ ඇඳුම් පැළඳුම්, කෑම බීම, කෙලිසෙල්ලම්, හිතේ සතුට හැම දෙයක්ම බොහොම පහසුවෙන් ලැබෙනවා කියනවා. එතකොට මේ පහසුව ලැබෙන කාටද? සසරේ දානමි වශයෙන් පින් කරගත්ත උදවියට. දැන් ඔයගොල්ලෝ බලන්න කොන්න පෝසත් පවුලක අම්ම කෙනෙක් ඔන්න හිතන්න දරුවෙක් ලැබෙන ඉන්නවා කියලා. එතකොට ඒ දරුවා උපදින්නත් කලින් දැන් ඒ දරුවා ඉන්නේ තාම මව් කුසේ ඉන්නේ. ඒ අම්මා ඒ දරුවට ඕන කරන ඇඳුම් පැළඳුම් ඔක්කොම ඊට කලින් මහන් නැද්ද? දරුවා උපදින්න කලින් මහනවා. සෙල්ලම් බඩු ගේනවා, කාමරයක් වෙන් කරනවා. සමහරට දරුවා ඉන්නේ බඩේ, සමහරට සෙල්ලම් කරන්න බයිසිකල් පවා ගෙනහැල්ලා කලින්ම. ඇයි? ඒකේ ඒ ලබන්න පින තියෙන කෙනෙක් තමයි ඉපදින්නේ. බලන්නකෝ දුප්පත් පවුලක අම්ම කෙනෙක්ට දරුවෙක් ලැබිලේ, දරුවා තමහට හොස්පිටල් එකේ තියාගෙන ඉන්නවා. ඒ අම්මට මේ මధుරව කණකින් ඒ දරුවව බේරගන්න වහගන්න net එකක් ගන්න විදිහක් නැහැ. ඔයගොල්ලෝ ඔන හොස්පිටල් එකට ගිහිල්ලා බලන්නකෝ එහෙම ඉන්නවා. ඇයි? ඒ විදිහ ලබන්න ඒ දරුවට පිනක් නැහැ. ඒකින්ද තමයි දුප්පත් වෙලා උපදින්නේ. ඉතින් පින්නත් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, දානේ පූජා කරගන්න කෙනාගේ, දන්පැන් පූජා කරගන්න කෙනාගේ පරලෝ ජීවිතයේ තියෙන සුගතිය කිව්වා. මනුස්ස ලෝකෙට ආවොත් එහෙම තියෙන්නේ පොහොසත් බව, ධන දාණයෙන් ආඩ්‍ය සමෘද්ධිමත් පවුලක උපදිනවා. ඊට පස්සේ පින්නත් මේ විදිහට ඉපදුනාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, පරතම්බතේසු භෝගේසු වසවත්ත්‍යව මෝදරී. ඒ කියන්නේ අයිතිකාරයෝ නැති ධනෙ තියෙනවා නම් ඒවේ උරුමකම ලැබෙන්නේ අර දානමේ පින කරගත්ත කෙනාට. ඒ කියන්නේ පින්නද්දී ඔන්න දන්පැන් පූජා කරපු කෙනෙක් උපදිනවා. සමහරට પરම්පරා ගානක් ඉඩකඩම් තියෙන එකතු කරපු ධනෙ එකතු කරපු පවුලක එකම දරුවා වෙලා උපදිනවා. ඊට පස්සේ සියන සියලුම වස්තු හිමිකම ලැබෙන්නේ එයාට. පහසුවෙන් හැම දෙයක්ම ලැබෙනවා. එහෙම ලැබෙන්නේ දානමි වශයෙන් පින් කරගත්ත උදවියට. ඉතින් පින්නද්දී මේ දානේ පූජා කරගන්න අයගේ පරලෝ ජීවිතයේ තියෙන්නේ සුගතිය, මනුස්ස ලෝකයට ආවොත් එහෙම තියෙන්නේ පොහොසත් බව. එහෙනම් පින්නත් මේ ලෝකේ මේ දුප්පත් බවත් පොහොසත් බවත් ඇති කියලා මේ ભેදී ඇති කරන්න මොකෙන්ද? දානමේ පිණින් තමයි ඇති කරන්නේ. එහෙනම් මේක ඇති කරන්නේ දානමේ පිණින්. ඉතින් පින්නත් මේක අපිට දැනගන්න හැපෙන්නේ බුදුජානන්සේ දේශනා කරපු හින්දා. නැත්තම් මේ ලෝකේ බහුතරය විශ්වාස කරන්නේ එක්තරා මේ දෙවි කෙනෙක් අපිට දුන්න විදිහට තමයි ලැබෙන්නේ කියලා. නමුත් භාග්‍යතුන්න්සේ තමයි දේශනා කළේ අපි සසිරේ දුන්න විදිහට තමයි අපිට ලැබෙන්නේ කියලා. ඉතින් පින්නත් මේක දැනගත්තට පස්සේ අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන අපේ ජීවිතයේ දානමී වශයෙන් පින් කරගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ ජීවිතේ තව ටිකක් කල් ගියාම මරණින් අවසන් වෙනවා නේද? අපි දැන් මේ විදිහට මරණින් මේ ජීවිතේ අවසන් වුණාට අපේ සසර ඉවරද? සසර ඉවර නෑ. එතකොට අපි ඊළඟ ජීවිතවල මේ සැප විඳින්න කැමති නම් මොකද කරන්න ඕනේ? දානමී වශයෙන් අනිවාර්යෙන් ජීවිතේට පින් කරගන්න ඕනේ. මොකද දැන් අපිට දැන් අපි මේ කලින් රැස් කරගත්ත පිනක් තමයි භුක්ති විඳින්නේ. එතකොට අපි දානමේ වශයෙන් පින් කරගත්තේ නැත්නම් එහෙම ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතේ මේ තියෙන ටිකක් නැතුව යනවා. ඒක නිසා පින්නත් අපි දානමේ වශයෙන් බොහෝ ගොඩාක් පින් කරගන්නවා. ඉතින් අපි පහසුවෙන් මේ ධර්ම අවබෝධය ලබන්න කැමති නම් නේද අපේ හිතේ අපේක්ෂාවක් තියෙනවා සමහරට ධර්ම අවබෝධය කරන්න. එතකොට මේ සංසාර ගමන යද්දී මේ විදිහට අපි දානමේ වශයෙන් පින් කරගෙන තියෙනවා නම් අපිට මේ ධර්ම අවබෝධය කරා යන ගමන ගොඩාක් පහසු වෙනවා. එහෙම නැත්නම් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් ඔයගලන්ට ඒකට ලස්සන කතාවක් කියන්නම්. ඉස්සර සිද්ධ වෙච්ච ඔයගොල්ලෝ මේක අහලා තියෙනවා.
පින්නත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා දෙනම යහළු ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ දෙනමම පින්නපාතින් හරි ගුණවත් දෙන්නක්. මේ ඒ ස්වාමීන්වත් දෙනමම හරිම සිල්වත්. ඒ වගේම හරිම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම ප්‍රඥාවන්තයි. ඉතින් මේ දෙනම පින්නපාත ගියාට පස්සේ පින්නත්නි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ පාත්‍රයට ලැබිච්ච මේ පින්නපාත දානි අනිත් සංඝයාත් එක්ක බෙදාගෙන වළඳනවා. අනිත් සංඝයාටත් දෙනවා. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඒ සානේ තමන් තනියෙන් වළඳනවා. ඉතින් දවසක් අර දානමය පින්කම සිද්ධ කරගන්නේ ස්වාමීන් වහන්සේ අනිත් යහළු ස්වාමීන් වහන්සේට කිව්වා, ආයස්මුතින් එහෙම කරන්න එපා. ඔබ වහන්සේත් මං වගේ දානමය පින කරගන්න කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා, ඇවැත්නි එහෙම ඕන්නේ නැහැ. තමන්ට වමනා විදිහට තමන්ට යැපෙන ටිකක් හොයාගත්තා නම් ඇති කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ හරිම අල්පේච්චයි. තමන්ගේ ප්‍රමාණය ටිකක් දානේ හොයාගත්තා නම් ඇති කියලා කිව්වා. ඉතින් දානමය වශයෙන් පින් කරගත්තේ නැහැ. හැබැයි මේ දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි. සීලෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. ඉතින් පින්නත්නි මේ ස්වාමීන් වහන්සේලා දෙනම ධර්ම අවබෝධය කරා ගියේ නැහැ. ඉතින් මේ විදිහට ඒ කාශ්‍යප බුද්ධ කාලේ පිළිවෙත් පුරලා මේ දිනම දෙවියන් අතරේ ඉපදුනා. ඊට පස්සේ පින්නත් දැන් ඔන්න කාලයගේ යෑමෙන් මේ දිනම ගින්නේ ඔන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණ කාලෙක එක ඒ විදිහට දෙවි කෙනෙක් ඔන්න චුත වුණා. ඒ කියන්නේ දානමය වශයෙන් පින් කරගත් ස්වාමීන් වහන්සේ දෙවියන් අතරේ ඉපදුන ඒ ස්වාමීන් වහන්සේ දෙවියන් අතරේ චුත වෙලා ඒ මනුස්ස ලෝකේ කොසල් රජතුමාගේ මාලිගාවේ හිටියා සුමනා කියලා රාජකුමාරිකාවක්. ඒ සුමනා කියන රාජකුමාරිකාවගේ කුසෙන් ඉපදුනා. එතකොට රාජකුමාරයෙක් කියලා එයා තමයි ඉපදුනේ. එතකොට පින්නත් මේ විදිහට රාජකුමාරයෙක් කියලා ඉපදුනාට පස්සේ ඒ රාජකුමාරයාට ගොඩාක් සැප සම්පත් නේද? දැන් රාජකුමාරයෙක් එහෙම ඉපදුනාට පස්සේ ඒ රාජකුමාරයාව තිබ්බේ මේ ගොඩාක් සැප පහසුකම් තියෙන ඇඳක තමයි තිබ්බේ. ඉතින් ඒ උඩුවියන් බැඳපු ඒ විදිහට ගොඩාක් මේ පහසු සලු එළපු ගොඩාක් සැප පහසු ඇඳක තමයි ඒ දරුවව තිබ්බේ. ඉතින් පින්නත්නි එදාම අර දානමය වශයෙන් පින් කරගත්තේ නැති ස්වාමීන් වහන්සේ දෙවියන් අතර ඉපදුනන්නේ. ඒ ස්වාමීන් වහන්සේත් එදාම දෙවියන් අතරින් චුත වෙලා ඒ කොසල් රජතුමාගේ මාලිගාවේ ඒ එක්තරා දාසියගේ කුසින් ඉපදුනා. ඉතින් මේ කුමාරවරු දෙදෙනාම එක දවසේ ඉපදුන හින්දා ඒ දාසියගේ දරුවත් මොකද කරේ? අර කුමාරයා ඉන්න කාමරෙම තිබ්බා. හැබැයි තිබ්බි පින්නත්නි චීත්ත කෑල්ලක් කියලා ලැබිමින් තේරෙනනි බලන්න දානමය පිණින් ඇති කරන වෙනස. ඉතින් දැන් අර දානමය වශයෙන් පින් කරගත්ත ඒ ස්වාමීන් වහන්සේ රාජකුමාරයෙක් කියලා ඉපදුනා. දානමය වශයෙන් පින් කරගත්තේ නැති ස්වාමීන් වහන්සේ ඒ රාජමාලිගාවෙම දාසියගේ කුසින් ඉපදුනා. බලන්න එතකොට මේ ඒ වෙනස ඇති කරේ මොකෙන්ද? දානෙන් ඇති කරේ. ඊට පස්සේ පින්නත්දී ওই විදිහට කාලයක් යද්දී අර ඇඳුවිඩ හිටපු රාජකුමාරයාට දවසක් පහළ බලද්දී දැක්ක අර පහළින කුමාරයා දැකලා ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. කලින් ජීවිතේ මතක් වුණා. මතක් කළා අර පහළින පුංචි කුමාරයාට කිව්වා, "ඒක නේද ආයස්මතුනි මං කිව්වේ දානෙ දෙන්න කියලා කිව්වේ" කියලා කිව්වා. එතකොට අර බිම ඉන්න ඒ චීත කෑල්ලක නිදාගෙන ඉන්නේ කුමාරයාත් කවුද මේ කතා කරන්නේ කියලා උඩ බලද්දී අර රාජකුමාරයාව දැක්කා. දැකලා ඒ කුමාරයාටත් ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. කලින් ජීවිතේ පේනුණා. ඒ කුමාරයාත් ඊට පස්සේ කිව්වා, "හා හා ආයස්මුතිනි ඕවට ආඩම්බර වෙන්න එපා. ඔය හැම දෙයක්ම පොළොවට පස් වෙලා යනවා" කියලා කිව්වා. "ඔය හැම දෙයක්ම අනිත්‍යයි" කියලා කිව්වා. ඉතින් පින්නත් මේක ඇහුණා සුමනා කියන රාජකුමාරිකාවට. එයා සෝවාන් වෙලා හිටියේ. ඉතින් මේ ආයුෂ්මතුන් කියන වචනෙත් එක්ක මේ සුමනාගේ රාජකුමාරි හිතුව අනිවාර්යෙන් මේ දින කලින් ජීවිතයක පැවිදිලා හිටපු දෙන්නෙක් ඉන්න ඕනේ කියලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේගෙන් මේක ගිහිල්ලා ඇහුවා. ස්වාමීනි භාගතුන් වහන්ස මේ ශ්‍රද්ධාවෙන් සමාන සීලයෙන් සමාන ප්‍රඥාවෙන් සමාන ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් දාන දෙනවා, එක්කෙනෙක් දාන දෙන්නේ නෑ. මේ දෙන්න දෙවියන් අතර ඉපදුනොත් එහෙම මේ දෙන්නගේ වෙනසක් තියෙද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ දේශනා කළ ඕසුමනාවනි වෙනසක් තියෙනවා. දානමය පිණකම සිද්ධ කරගත්ත කෙනා දිව්‍යන ත්‍රිපුදුණාට පස්සේ ගොඩාක් ආයුෂ තියෙනවා. ගොඩාක් වර්ණවත්. ඒ වගේම සැපයෙන් වැඩි. ඒ වගේම යාට ගොඩාක් පරිවාර සම්පත්තිය ඉන්නවා. ඒ වගේම තමයි යාට ගොඩාක් දිව්‍ය
අධිපති භාවය ලැබෙනවා. ඉතින් මේ ආවේශයෙන් වර්ණයෙන් සැපයෙන් පරිවාර සම්පත්තියෙන් ඒ වගේම අධිපති භාවයෙන් වැඩි කවුද දානය වශයෙන් පින සිද්ධ කරගත්ත කෙනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දාන දුන් නැති කෙනාට ඒ විදිහේ ඒ ආවේශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඒ වගේම පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ කිව්වා. එතකොට ඒක ලැබෙන්නේ දාන වශයෙන් පින සිද්ධ කරගත්ත කෙනාට. ඊට පස්සේ මේ සුමනාකින් රාජකුමාරිකාව අහනවා, ස්වාමී මේ දෙදෙනා දෙවියන් අතරින් චුත වෙලා මිනිස්සුන් ලෝකෙ ඉපදුනොත් එහෙම ඒ දෙදෙනාගේ වෙනසක් දකින්න තියෙද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඌ සුමනාවනි වෙනසක් දකින්න තියෙයි කිව්වා. මේ දාන දුන්න කෙනා මිනිස් ලෝකෙ ඉපදුනාට පස්සේ අර දාන දුන් නැති කෙනාට වඩා එයාට ගොඩාක් අවශ්‍ය තියෙනවා කිව්වා. ඒ වගේම එයාට ගොඩාක් වර්ණවත් එයා. එයාට ගොඩාක් සැප සම්පත් තියෙනවා. ඒ වගේම එයාට මිනිස් ලෝකෙත් ගොඩාක් පිරිවර සම්පත්තිය ඉන්නවා. ඒ වගේම එයාට අධිපති භාවය ලැබෙනේ මිනිස් ජීව ලෝකෙ ඉපදුනාට පස්සේ හැමතැනින්ම ප්‍රධානත්වය ලැබෙන්නේ එයාට. ඉතින් මේක ලැබෙන්නේ දානමය පින්කම සිද්ධ කරගත්ත කෙනාට. ඊට පස්සේ පින්නත් මේ සුමනාකින් රාජකුමාරිකාව අහනවා, ස්වාමීනි භාගතුන් වහන්ස මේ දෙදෙනාම මේ මිනිස් ජීවිතය ලැබුවට පස්සේ මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණොත් එහෙම මේ දෙන්නගේ වෙනසක් තියෙද කියලා ඇහුවා. වෙනසක් දකින්න තියෙනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උසුමනාවනි වෙනසක් දකින්න තියෙනවා කිව්වා. මේ දානෙ දුන්න කෙනාට දානෙ දුන්නේ නැති ස්වාමීන් වහන්සේට වඩා පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙනවා. පහසුවෙන් සිවුරු ලැබෙනවා. ඒ වගේම කුටිසෙනසුන් පහසුවෙන් ලැබෙනවා. ඒ වගේම බෙහෙත් පිරිකර ආදිය ගොඩාක් පහසුවෙන් ලැබෙනවා. හැබැයි දානෙ දුන්නේ නැති ස්වාමීන් වහන්සේට එහෙම පහසුවෙන් ලැබෙන්නේ නැහැ. සමහර විට පාත්‍රය අරගෙන මුළු දවසම උදේ වරුවම යනවා පිණ්ඩපාතේ ආහාර චුට්ටක් හොයාගන්න. ගොඩාක් වෙහෙසටපත් වෙනවා. හැබැයි දාන බොහොම පොඩ්ඩයි ලැබෙන්නේ. ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. හරිය මං ඉදිරියට සිවුරක් හොයාගන්න නැහැ. හරිය මං පහසු විදියට කුටියක් ලැබෙන්නේ නැහැ. තමන්ට උමනා බෙහෙත් පිරිකර ආදිය කිසි දෙයක් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදියට ලැබෙන්නේ නැති එක පින්නත්නි මේ ධර්මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට පහසුවක්ද අපහසුවක්ද? එයාට අපහසුවක් ඒක. මොකද යම් කෙනෙකුට මේ විදිහට මේ ධර්මාර්ගයේ හැසිරෙද්දී පහසුවෙන් දාන ලැබෙනවා නම්, සිවුරු පිරිකර ලැබෙනවා නම්, පහසුවෙන් කුටි සෙනසුන් ලැබෙනවා නම්, පහසුවෙන් බෙහෙත් පිරිකර ආදිය ලැබෙනවා නම්, එයාට ඒ ධර්මාර්ගය දිනු කරගන්න ඒක හරි පහසුවක්. බණ භාවනා කරගන්න ඕන තරම් කාලය වෙලාව තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා පින්නත්නි, ඒ ස්වාමීන් වහන්සේලා දිනමගින් දානෙ දුන්න ස්වාමීන් වහන්සේට අනෙක් ස්වාමීන් වහන්සේලා ගොඩාක් හිතවත්. මෛත්‍රී සහගත කාය කර්ම වලින්, වචී කර්ම වලින්, මනෝ කර්ම වලින් හැමතිස්සෙම උපස්ථාන කරනවා. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේට ඒක හරි පහසුවක්. ඒ ස්වාමීන් වහන්සේගේ පහසුව වෙන අනෙක් ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම කටයුතු කරනවා. ඉතින් පින්නත් මේ විදිහේ පහසුවක් සැලසෙන්නේ දානෙ වශයෙන් පින සිද්ධ කරගත්ත නිසා. ඉතින් පින්නත් මේ වෙලාවේ ඒ සුමනාගේ රාජකුමාරිකාව ඊළඟට ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙදෙන අරහත්ත්වයට පත් වුණොත් එහෙම මේ අරහත් විමුක්තිය මේ දෙනගේ වෙනසක් තියෙද කියලා ඇහුවා. විමුක්තිය වෙනසක් තියෙද? විමුක්තිය වෙනසක් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම විමුක්තිය වෙනසක් නෑ, අරහත්ත්ව වෙනසක් නෑ කිව්වා. ඉතින් බිරන්ති බලන්න ඒ විදිහට අරහත්ත්වයට පත් වෙන කල්ම මේ සංසාරේ යද්දී අපිට දානමය වශයෙන් රැස් කරගන්න පින ගොඩාක් උපකාර වෙනවා. ඒක නිසා පින්නත් අපි මේ ලැබු මනුස්ස ජීවිතේ නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ අපිට දානමය වශයෙන් පින් රැස් කරගන්න. ඉතින් පින්නත්නි දානමය වශයෙන් පින සිද්ධ කරගද්දී අපිට ලොකු අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා බුද්ධ ශාසනයක් තුල රැස් කරගන්න පින තමයි ගොඩක් මහත්ඵල මහානිසංස. එතකොට බුද්ධ ශාසනයක් නැති කාලෙක දාන දිනවට වඩා බුදු ශාසනයක් තුල දානේ පූජා කරගන්න එක ගොඩාක් මහත්ඵලයි මහානිසංසයි. දැන් ඔයගොල්ලෝ අහලේ සමහර විට මේ රහතන් වහන්සේ නමකට, බුදුරජාණන් වහන්සේ නමකට සමහර බොහොම ස්වල්ප දෙයක් පූජා කරන්නේ. සමහර විට පිළිනුච්ච පිට්ටුවක් වෙන්න පුළුවන්, ඉඳි කට්ටක්, සමහර විට පළතුරු ගෙඩියක්, සමහර විට කැවුම් ගෙඩියක් පූජා කරගන්න ඔයගොල්ලෝ අහලති. සමහර විට මේ පිනේ මොකද කරන්නේ? දෙවියන් අතර යනවා. සමහර විට ධර්ම අවබෝධ කරන්නත් ඒකමයි උපකාර වෙන්නේ. දැන් එක තැනක පින්නත් මේ ඔයගොල්ලෝ අහලා තිනවා, අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ එක දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ නිරෝධ සමාපත්තියෙන් නැගීහිටලා බැලුවද මම කාටද පිහිට වෙන්නේ කියලා. එතකොට පින්නත්නි ඒ මහා කස්සප මහ රහතන් වහන්සේ දැක්ක දුප්පත්
අහිංසක අම්මා කෙනෙක්. ඒ අම්මා පින්නත්නි ඒ දැන් ওই කුඹුරු කපන කාලේට තියෙන වී එකතු කරලා වී වලින් වී පොරි හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ඊ ඒ වී පොරි විකුණලා තමයි ජීවත් වෙන්නේ. ගොඩාක් අසරණයි දුක්පත්. ඉතින් මහකස මහරතනස් දැක්ක ඒ අම්මගේ ආවිෂත් ඒ දැන් ඉවරයි කියලා. ඉතින් මහකස මහරතනස් ඒ අම්මා කෙරෙහි අනුකම්පාවෙන් පාත්‍රෙත් අරගෙන ඒ අම්මා ගාවට පිණ්ඩපාතේ වැඩියා. ඒ අම්මා හිටපු දුගී ඒ පැල්පතට පිණ්ඩපාතේ වැඩියට පස්සේ පින්නත්නි මහකස මහරතනන්සිට ඒ දුප්පත් අම්මා පොරි පූජා කරා. වී වලින් හදපු වී පොරි පූජා කරගත්. ඉතින් පූජා කරගෙන ඉතින් ඒ අම්මට ගොඩාක් සතුටුයි. ඉතින් මහකස මහරතනන්ස ඒ විදිහේ පොරි දානි පිළිගෙන අහප වඩිද්දි මොකද කරේ? අර අම්මත් වැඳගෙන මහකස මහරතනන්ස පිටිපස්සෙන් ආවා. ඉතින් පින්නත්නි මේ විදිහට පිටිපස්සෙන් එනකොට අර ඒ ඒ පොරි පූජා කරපු අම්මට සර්පියෙක් පෑගුණා. පෑගිලා දෂ්ට කරාට පස්සේ පින්නත්නි එතනම වැටිලා මිය පරලෝ ගියා. එයා ඒ පොරි චුට්ට පූජා කරපු පිණින් ඒ අම්ම තෞතිසා දෙවියන් අතර ඉපදුනා. දැන් සමහර විට මහකස මහරතනන් සිට ඒ පොරි චුට්ටක් පූජා කරගත්තේ නැත්නම් එහෙම ඒ අම්ම සමහර විට දුගති උපතක් කරා යන්නේ. ඒ විදිහට මහකස මහරතනන් සිට ඒ විදිහට පොරි ටිකක් පූජා කරගත්තේ ඉන්න තමයි ඒ අම්ම තෞතිසා දෙවියන් අතර ඉපදුනේ. එතකොට පින්නත් මේ විතර බලන්න මේ බුද්ධ ශාසනයක පූජා කරගන්න පින මේ රැස් කරගන්න පින කොච්චර මහත්ඵලයිද මහාන්සන්දයිද කියලා. ඒක තමයි පින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසු. මේ සීල්වත් ගුණවත් අටලෝ දහමට කම්පානව රහතන් වහන්සේලා උත්සා අප්පකම්පි කතංකාරම් පුඤ්ඤං හෝති මහත්ඵලං. කරන ලද ස්වල්ප වූ පුණ්‍ය උපකාරය මහත්ඵල මහානිසංස ගිරත් දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්නත්නි අපිට මේ ලැබිලා තියෙන දානමය වශයෙන් ගොඩාක් මහත්ඵල මහානිසංස පින් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ තමයි බුදු ශාසනයක් මුණ ගැහිම. ඉතින් පින්නත්නි මේ විදිහට අපිට මේ අවස්ථාව උදා වුණාට පස්සේ අපේ හිතේ කැමැත්තක් තියෙන්න ඕනේ, අදහසක් තියෙන්න ඕනේ. අපි මේ බුදුරණන්සේගේ ධර්මය අහුණට පස්සේ මේ තුළින් අපේ ජීවිතයට රැකවරණයක් හදා ගන්නවා කියන අදහස තියෙන්න ඕනේ. ඉතින් පින්නත් මේ විදිහට අදහස තියෙන කෙනා තමයි දානමය වශයෙන් පින් කරගන්නේ. දැන් පින්නත් දානේ කියලා කියන්නේ තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන එක. එතකොට දානමය පින කරගන්න හිතේ අපේක්ෂාවක් තියෙන කෙනා තමන්ට මොන දේ ලැබුණත් මොකද කරන්නේ? යා හැමතිස්සෙම තව කෙනෙකුට දෙනවා. ටිකක් කණ්ඩ බොණ්ඩ ටිකක් ලැබුණොත් එයා අනිවාර්යෙන් තව කෙනෙකුට දෙනවා. මොකද එයා මේ පිනට ආසයි. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට දෙගෙන යා හිතේ පැහැදීම තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කළා. එයා දන්නවා. දැන් භාගතුන් වහන්සේ තමයි දේශනා කළේ මේ විදිහට දන්පැන් පූජා කරගන්න එකින් භවභෝග සම්පත්‍ය උපදිනවා කියලා. එයා තුළ ඒ ගැන විශ්වාසය තියෙන හින්දා එයා මොකද කරන්නේ? එයාට ලැබෙන හැම අවස්ථාවකම එයා දානි දෙනවා. ඒ වගේම එයාට ඉඩක් අඩක් ලැබෙන හැම වෙලාවකම අනිත්‍යයට උදව්පදව් කරනවා. ඒ වගේම තමයි මේ මනුස්ස ජීවිතය ගත කරද්දී එයා වැද්ද විලින් අත්මිදින හොඳට පංචිල් පද පහ රැක ගන්නවා. එයා තමන්ව වර්ධින් මුදව ගන්නවා. දැන් එයාට සමාහට හිතේ වැඩි කරන්න ආසාවල් ඇති වෙනවා. තමාට අවස්ථාවක් තියෙනවා. හැබැයි එයාට ආසාවල් ඇති වුණාට අවස්ථාව තිබුණට එයා ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වැඩි කරන කෙනා මරණින් මත්තේ නිරේ ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ ආදී දුක දුප්පතක් කරා යනවා ගිහින් මහා දුකට පත් වෙනවා කියලා එයා මේ ධර්මය තුළින් දැනගත්තට පස්සේ පින්නත්නි එයා ඒ දුක් විපාක ලබන්න අකමැති. ඉතින් එයා ඒ වැරදි වලින් අත්මිදලා හැම තිස්සෙම යහපතේ හැසිරෙනවා. ඉතින් මේ විදිහට පින්නත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා ශ්‍රද්ධාවන්ත පිහිටවා ගත්ත කෙනා හැම තිස්සෙම මේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතයට පිහිටක් පිළිසරණක් හදාගන්න උත්සාහවත් වෙනවා. ඉතින් පින්නත්නි මේ විදිහට සංසාර ගමනක් මේ යන සත්වයා බොහෝ සැපයට පත් කරන දෙයක් තමයි දානමය වශයෙන් රැස් කරගන්න පින. ඒ නිසා තමයි පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දන් දීම කළ යුතුම දෙයක් කියලා, පින් කිරීම කළ යුතුම දෙයක් කියලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දිව්‍ය ලෝකී උපදිච්ච දිව්‍යන්ට උපකාර වෙන්නේ රැස් කරගන්න පින. මනස් ලෝක උපදින මනුස්සයන්ට උපකාර වෙන්නේ රැස් කරගන්න පින. ඒ වගේම තමයි මේ විදිහට පැවිදි වුණ පැවිදිතුමන්ට උපකාර වෙන්නේ රැස් කරගන්න පිනමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒක නිසා පින්නත් මේ විදිහට ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපි හිතන්නේ නැති විදිහට ඉක්මනින් ගෙවිලා යනවා. සමහර විට අපි දන්නවා
දානි වශයෙන් පින් කර ගන්න ඕන සැපයක් මේකෙන් සැප විපාක ලැබෙනවා කියලා දන්නවා. සීලෙන් වශයෙන් පින් කර ගන්න ඕන සීලෙන් වශයෙන් පින් සැප විපාක ලැබෙනවා කියලා දන්නවා. ඒ වගේම සේරජානන්සල බෝධිනන්සල පුදුල පින් රැස් කර ගන්න ඕනේ. ඒ තුලින් අපේ ජීවිතේට සැප විපාක ලැබෙනවා කියලා දන්නවා. හැබැයි ආ හිතෙනවා පස්සේ පින් දහම් කර ගන්නවා කියලා. එතකොට මොකද වෙන්නේ? සමහර විට මේ ජීවිතේ මොකක් හරි හේතුවක් ඉදන් අපිට මේ මනුස්ස ජීවිතය අහිමි වෙලා ගියොත් එහෙම මේ උතුම් අවස්ථාව අහිමි වෙලා යනවා. ජීවිත රැකවරණයක් හදාගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒක හිතා පින්නත්දි අපි මේ දේවල් කල් දාන්න නැතුව ඉක්මනින් ඉක්මනින් කරගන්න ඕනේ. දානමය වශයෙන් හොඳට පින් කරගන්න ඕනේ. සීලයේ වශයෙන් හොඳට අපේ ජීවිතේට පින් කරගන්න ඕනේ. ඒ වගේම සේරජානන්සේලා බෝධිනන්සේලා පුදලා අපේ ජීවිතේට අපි නිරන්තරයෙන් පින් රැස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් පින්නත් අපිට පුළුවන් වුණොත් එහෙම දානමය වශයෙන් සීලමය වශයෙන් আদি නොඑක ආකාරයෙන් අපිට අපේ ජීවිතයට පින් රැස් කරගන්න පුළුවන් වුණොත් එහෙම ඒ රැස් කරගන්න පින විසින් අපිව දුගතියෙන් අත්මුදවනවා. අපිට සුගති රැකවරණය හදලා දෙනවා. ඒ වගේම තමයි පින්නත් මේ දුක්ඛිත සංසාරයෙන් මේ ඉපදී ඉපදී මෙරි මෙරි ජරා මරණ වලට ගොදුරු වී නේද? ලෙඩ දුක් වලට ගොදුරු වී ඒ වගේම ගොඩාක් මේ දුක් සෝසසුම් වලට ලක්වේවි. අපි යන මේ සංසාර ගමන සදහටම නිදහස් කරගන්න අපිට උපකාර වෙනවා අපි විසින් ලොකු රැස් කරගන්න පින. ඉතින් පින්නත් මේ විදිහට ධර්ම දේශනාවට තියෙන කාල වේලාව මේ විදිහට අවසන් වෙලා යනවා. ඉතින් ඔබ සීලෝම දෙනා හිතේ අදහසක් ඇති කරගන්න අපේ මේ මනුස්ස ජීවිතය අවසන් වෙලා යන්න කලින් අපි අපේ ජීවිතයට මේ ධර්මයේ තුලින් රැකවරණයක් අදා ගන්නවා. දානි වශයෙන් පින් කරගන්නවා, සීලෙම වශයෙන් පින් කරගන්නවා, බණ භාවනා ආදී වශයෙන් ජීවිතයට පින් කරගන්නවා කියලා හිතේ අදහසක් ඇති කරගන්න. ඉතින් පින්නත්නි ඔබ අප සෑම සියලුම දෙනාට කී මෙලොව ජීවිතය යහපත් වෙලා පරලොව සුගතිගාමි වෙලා අප හැම දෙනාටම සංසාර දුකින් අත්බිදින්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. ඉතින් පින්නත්නි මේ විදිහට අසිරිමත් ධම්සක සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බෝගහරාව කෙහෙල් උල්ල පදියතලාව ලිපිණියේ පදිංචි පින්වත් එම්.බී. හේමලතා මෑණියනුත්, ඒ වගේම එච්.එම්. ජයවර්ධන ඒ පියාණනුත්, ඒ වගේම මේ දෙපළගේ පවුලේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සීලූම දෙනා ඒක රාශී වෙලා. ඉතින් පින්වත් මේ විදිහට රැස් කරගත්ත සීලූම් පුන් ධර්මයන් පළමුවෙන් පින්කමිති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්ට, සතරවරන් දෙවිවරුන්ට, 38ක් වූ සෙම්පති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම ඔබ සියලුම දෙනාගේ ඉෂ්ටකාමී හිතකාමී සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් එත්වා. ඒ දෙවියෝ ඔබ සියලුම දෙනාට දියුණුවත් ආරක්ෂාවත් සලසා දෙත්වා. ඒ දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. ඒ වගේ මේ විදිහ රැසර සිරුම් පුන් ධර්මයන් මියගේ ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. එම්.බී. අපුහාමි මහත්මයාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම එච්.එම්. පොඩිනෝනා මහත්මියට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම එච්.එම්. රත්නායක මහත්මයාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම එච්.එම්. හීමෙනිකා මහත්මියට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම එම්.බී. පියසේන සහෝදරයාට මේ පින් අනුමෝදන් එත්වා. ඉතින් මේ නන් සඳහන් කළ තියෙන සීලූම දිනාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම මේ ධර්ම දානමය පින්කමේ මූලිකත්වයේ ගෙන කටයුතු කරන පින්නත් එම්.බී. හේමලතා ඒ මෑණියන් නමිනුත්, ඒ වගේම එච්.එම්. ජයවර්ධන පියාණන් නමිනුත්, ඒ වගේම මේ ධර්මා ශ්‍රවණය කළ ඔබ සීලූම දිනා නමිනුත් අනන් සසර පටන් මේ මොහොත දක්වා මියගිය සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් එත්වා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත්ත්වා, සුවපත්ත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම පින්නත් මේ විදිහට රැස්කර සිරුම් පුණ ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා මෙවුනා වාසී, රටලෝ වාසී, සිල්ගුණදම් පුරණ මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් එත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවීන සැලසේවා. පෙනෙන්න පින වශයෙන් පැමිණ කරදර බාධක දුරින් දුරු වෙලා සුවසේ සසුන් බව සැරසිරින්න පින් රැස් කරගන්න සංසාර දුකින් අත් මිදින්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීලූම් පුණ ධර්මයන් 65 වන ජන්මදිනය සමරන පින්වත් එම්.බී. හේමලතා මහත්මියට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම එච්.එම්. ජයවර්ධන ඒ
ස්වාම පුරුෂයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ගින් මේ දෙපළටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, කායික මානසික දුක් පීඩා දුර වේලා, කායික මානසික සැප සැහැල්ලු උදා වේත්වා. මේ දෙදිනාටම උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වේත්වා. සාදු සාදු. ඒ වගේම රැස්කර සිළුම් පුණ ධර්මයන් එච්.එම්. කපිල ඒ මහත්මාටත්, දිනේෂ් මහත්මාටත්, ඉන්දික මහත්මාටත්, ඒ වගේම මංජුලා යන ඒ දූ දරුවන් සියලුම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ලීලිවරුන්ට, බෑනාවරුන්ට මේ පින් අනුමෝදන් කරන්න කියලා. ඒ වගේම එච්.එම්. කවිසායි දියණියට, සංදීප් පුතාට, කලණි දියණියට, දිනෙත් පුතාට, ඒ වගේම දනිදු පුතාට, ධනාදී දියණිය යන ඒ මුණුබුරු මිනිපිරියන් අදි ඒ සියලුම දරු දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සීලෝම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කරන කියන අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකත්වයට පත්වෙත්වා. උතුම් ධර්මාවබෝධය ලබන්නත් වාසනාව උදා වේත්වා. සාදු සාදු. රැස්කර සීලෝම් පුණ ධර්මයන් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික උපාසක පින්නතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම දාන සමාජික සීලෝම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානමේ පින්කමට සහසම්බන්ධ වන උදව්පකාර කළ මූලිකත්වයේ කියන කටයුතු කරන සීලෝම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සීලෝම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සීලෝම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු සමෘද්ධිමත් වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකත්වයට පත් වෙත්වා. තව තවත් මේ විදිහට උදාර පින්කම් සිද්ධ කරගෙන සීලාදී ගුණධර්ම දිනු කරගෙන හැම දිනාටම මිලව ජීවිතය යහපත් කරගන්න, පරලොව සුගති ගාමී කරගන්න, සංසාර දුකින් අත් මිදෙන්න වාසනාව උදා වේත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ නමෝ බුද්ධාය. 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 නමෝ නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.